දැන් එතකොට ඒ අය මේ රට වෙනුවෙන් කරපු දේවල් අපි අහනවා. මේ රටේ 2015 ආවිලා දුරකථන බද්ද දාපිලාවේ අනෝරා වැස්සේ තිමිතිමි ඒ සම්බන්ධ පෙනීටි පාරම ජාතික ව්‍යාපාරය චිරන්ත අමරසිංහ සුනිල් ජයවර්ධන අපි සංවිධාන. එතකොට මේ රටේ පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය සම්බන්ධව නොබියව දිවි පරදුවට දෙන හෙරි කරේ අපි. පාසල් මත්ද්‍රව්‍ය සම්බන්ධ. එතකොට මේ රටේ ආහාර පාන සම්බන්ධව මේ සියලු කරුණු කාරණා එක්ක මූලික අයිතීන් මිනිසුන්ග කතා කරේ අපි. අල්ලස් දෙපාර්තමේන්තුවේ යන්නේ රවි කරුණානායකට විරුද්ධව ජනවාරි 3 වෙනිදා අල්ලස් දෙපාර්තමේන්තුවේ නොබියව ගියේ අපි. එවගේ දෙවන්ත කාර්යව මේ රාජිත සේනාරත්න සුවපතිතුමා මෙයාගේ අමාත්‍යංශයේ කෑමක නොබියව රටට පෙන්නුවේ අපි. අද ලක්ෂ 6කට ආසන්නමක් එක බල්ලා දිනනවා. එතකොට මෙතුමාගේ මෙතුමා සුවපති විමුණන පෝස්ටර ගහගත්තාන අද ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ල ගාව මේ වෙනකොට ගොඩ ගහලා තිබෙනවා සායනික අපද්‍රව්‍ය. ඇඟිලි කෑලි, බඩවැල් කෑලි, ගෝස් කෑලි, ලේපිය තරිච්ච සියල්ල. ඒවා පරිසරයට හිතකර විදිහ විනාශ කරන ක්‍රමවේද හැදුවේ නැහැ කියලා සටන් කරේ අපි. මාධ්‍ය අරන් ගිහිල්ලා විශේෂ මිහිරු නාලිකාව එදා ගිහිල්ලා අපි තමයි මේ ඒ කොට පෙන්නලා සම්පූර්ණ කන්ටේනර් දෙකක් කියලා අයින් කළා. දැන් ආයි කොට ගිහිලන්න මාධ්‍ය අතින් බලන්න. එතකොට මේ රටේ පොලිතින් තහනම කියලා බුරු මිත්‍යා මතයක් ගෙනාව ඒක තුල කම්පැනි කාර්යයන් බඩ වඩා ගන්න හදනකොට ඒකට විරුද්ධව හන්නගුවේ අපි. ඒ වගේ දැවැන්ත කාර්යයක් අපි කරලා තියෙනවා. ওই පෝස්ටර ගහපු කට්ටිය අපි අහනවා මේ රට තුල මොනවද කරලා තියෙන්නේ කියලා. එතකොට රාජ්‍ය සේනාධි මහත්තයා නිතරම කියන්නේ මොකද්ද? අපි දැම්මා පැණිබීම වලට ට්‍රැෆික් මේ කලර් බැජ් දැම්මා. ඒ කියන්නේ සීනිත් මේක. එයා දීවරම දින කාලේ තමයි අපි මේ රටේ මේ ආහාර පාන සම්බන්ධ පැණිබීම වහම අයින් කරන්න කියලා කොටුව මේ දුම්රිය මේ ගාව අපි කියලා උපවාස කරේ. එතකොට අපේ අදහස් තමයි මේගොල්ලෝ අරගෙන පැනලා ක්‍රියාත්මක කරේ. එතකොට එහෙමනම් මේ රට තුල මේ පාර්ලිමේන්තු තුල අපේ නියෝජනයක් දීම සුසු නැද්ද කියන එක අපි අහන පාලකයන්ගෙන් කරුණාකරලා අපිට ඒක උන